ආයුබෝවන් සුබ උදැසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පත් ශේෂය රුපියල් මිලියන 866ක් දක්වා ඉහළට කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටට ලැබුණු ආධාර මනාලෙස හැසිරවීමට රජය වකපලා ගත යුතුයි සජිකයයි සහරාණතුළු පිරිසක් අවිපුහුණුව ලැබූ කඳවුරක් CID සොයාගනි COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පත් ශේෂය රුපියල් මිලියන 666ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 මර්ධන බෙහෙවුමට දායක කර ගැනීම සඳහා මයික්‍රෝ කාර් ලිමිටඩ් සමාගම රුපියල් ලක්ෂ 90ක් වටිනා බස් රථයක් පරිත්‍යාග කර තිබෙනවා. බස් රථය ජනාධිපති කාර්යාලයේදී මයික්‍රෝ කාර් ලිමිටඩ් සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබුවා. මේ අතර සනස සංවර්ධන බැංකුව රුපියල් මිලියන 5ක් සීමා සහිත සනස සංරක්ෂණ සමාගම රුපියල් මිලියනයක් ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සි පදිංචි ආදි ආනන්දයන් රුපියල් ලක්ෂ 5ක් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය මිලියන 1.1ක් ADRC ලෙනට් මහතා රුපියල් 250,000ක් සහ මගනගම මාර්ග ඉදිකිරීම යන්ත්‍රෝපකරණ සමාගම රුපියල් 661,000ක් මුදලක් අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා COVID-19 වෛරසය හඳුනා ගැනීම සඳහා සිදු කරනු ලබන PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීම සඳහා රජයේ අවධානය යොමු තිබෙනවා. COVID-19 වෛරසය හඳුනා ගැනීම සඳහා දැනට සිදු කරන PCR පරීක්ෂණ ප්‍රමාණය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සමග සම්බන්ධීකරණයෙන් තවදුරටත් වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු තිබෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍යංශ ප්‍රධානීන් විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ විශ්වවිද්‍යාල වෛද්‍යංශ ප්‍රධානීන් අතර මේ පිළිබඳ සාකච්ඡාවක් සිදු වුණා. එහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය සහ මඩකලප විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ හා විද්‍යාපීඨවල රසායනාගාර කේන්ද්‍ර කර ගනිමින් PCR පරීක්ෂණ සිදු කිරීම තවදුරටත් වැඩි කිරීමට උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධීකරණයෙන් සිදු කිරීමට නියමිත අතර දැනට දිනයකදී සිදු කරන PCR පරීක්ෂණ ප්‍රමාණයට අමතරව දිනකට තවත් දහසකින් එම ප්‍රමාණය වැඩි කිරීමට මේ අනුව හැකියාව ලැබෙනවා. විදේශිකයන්ගෙන් මෙරටට ලැබෙන ආධාර පීඩාවට පත් ජනතාවගේ ආර්ථික ශක්තිමත් කිරීම සහ සෞඛ්‍ය හා ආරක්ෂණ අංශවල සුබසාධනීය වෙනුවෙන් මනාලෙස හැසිරවීමට රජය වගබලා ගත යුතු බව සමගිය ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මාත පිතා දහස් දක්වමින් පහුගිය දිනවල අපි දුටුවා ආරක්ෂක අංශයේ මෙම රෝගකාරක තත්ත්වය වැළඳීමේ ඉහළ ප්‍රවණතාවය. ඒ නිසාම අපි දැඩි අවධානය යොමු කරන්නට ඕන සෞඛ්‍ය අංශයටත් ආරක්ෂක අංශයටත් ඒ ලබා දිය යුතු පෞද්ගලික ආරක්ෂක මෙවලම් සහ උපකරණ අනිවාර්යයෙන්ම ලබා දෙන්නට කටයුතු කරන්නට ඕන. ඒ ඉදිරිපෙළේ සේවය කරන සියලුම නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳව අපි හැමෝම වගකීම බාර ගන්නටත් ඕන. අපිට අහන්නට ලැබෙනවා සුවිශාල මුදල් ප්‍රමාණයක් අපට විදේශ ආධාර හැටියට විවිධ රටවලින් ලැබෙනවා. ඒ ලැබෙනා වූ ආධාර විශේෂයෙන්ම මේ රටේ දුක් විඳින ජනතාවගේ කුසගින්න නිවාලන්නට තමන්ගේ ජීවනෝපාය ශක්තිමත් කරන්නට ඒ වගේම තමන්ගේ ආහාර අවශ්‍යතාවයන් සපුරාලන්නට ලබා දෙන්නේ කියලත් මම යෝජනා කරනවා. අද යුගයේ අවශ්‍යතාවය වර්තමානයේ අවශ්‍යතාවය මහමැතිවරණ නොවේ. අද යුගයේ අවශ්‍යතාවය කොරෝනා මර්ධනයයි. ඒ කොරෝනා මර්ධනයේ ඉදිරිපෙළේ කටයුතු කරන සෞඛ්‍ය අංශවලටත් ආරක්ෂක අංශවලටත් පෞද්ගලික ආරක්ෂක මෙවලම් ලබා දෙන්නට කටයුතු කරනවා සේම රටේ ජනතාවගේ ජන ජීවිතය සුඛිතමුදිත කරන්නට අපට ලැබෙන සියලුම විදේශ ආධාර ඉතාමත්ම විනිවිද භාවින් යුක්තව බෙදා හැරීමට රජයත් සියලුම දෙනත් අපකප වී කටයුතු කරන්නයි කියන යෝජනාව මම මේ අවස්ථාවේ ඉදිරිපත් කර සිටිනවා. මැතිවරණය පැවැත්වීම මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යභාරයක් බවත් ජනතාවගේ ආරක්ෂාව සුරකීම රජයේ වගකීමක් බවත් හිටපු රාජ්‍ය මාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් පර්ණ පාර්ලිමේන්තුව කැඳවන්න කියලා කියන්නේ රට අස්ථාවර කරන එක කිසිම සැකයක් නැහැ. මොකද හේතුව වුන් පර්ණ පාර්ලිමේන්තුව කැඳෙව්වට පස්සේ යම් විදියකින් වුන්ට තමයි විපක්ෂයේ එක්ක වුණාම් බහුතර බලයේ ඒ රටට අහිතකර තීන්දුව ගන්න පර්ණ පාර්ලිමේන්තුව කැඳවන්න කියලා තමයි කියන්නේ. මැතිවරණ කොමිෂන් මේ වගකීමක් තමයි මැතිවරණයේ පවත්වන එක. මැතිවරණ කොමිෂම තීන්දුව කරයි මැතිවරණයේ කවදද පවත්වන්නේ රට කොහොමද ස්ථාවර වෙන්නේ කියලා. ඒ වෙලාවට මැතිවරණයේ පවත්වන එක ඔහුගේ රාජකාරියක් රට බලා ගැනීම. රටේ කොරෝනා මර්ධනයේ තුරන් කිරීම සහ රටේ ජනතාව ඉතා හොඳින් ආරක්ෂා කර ගැනීමටත් ඔහුගේ ජීවනෝපායන් ගැන සොයා බැලීමත් අපේ රජයේ වගකීමක්. අපි අන්න ඒක අකුරට ඉටු කරන රජයක්. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියන
जनता अनुर कुमार दिशा नायक मंत्री वर प्रकाश विशाल वशे मुदल लो पंदापुर अभी अनुर कुमार दिशा नायक मंत्री वर्गवाहदीव मध्य प्रकाश अटट जात्यांतर वशं आधार हो मुदल लबिलतीन वन लबिलतीन दिने एक लबिलतीन गिनु मंके एक लबादिलतीन वेलाव लबादिलदीपु रट एक कोटास वशें नन दिलतीन कोई वेलाव दिखला अनुर कुमार दिशा नायक हिटपु मंत्री वरट अभियोग करनो किया अपट समहार रटवल मेवन विट पोरोंदु वेला तीन अब एक सत पहक एक रुपया लाख एक डॉलर रेखा एक यूरो मेवन तुरु अपे रटट लबिला ने ए यम्यम रटवल यम्यम संविधान पोरोंदु वेला तीन रेवा लबिन कोट कालयक कियाई හැබැයි රටට වැරදි දේවල් රටේ ජනගත කරන්න හදන්න එපා. පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ ජනතාවට තිබෙන ගැටලු සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ්කාරීව සමහතා පැහැදිලි කිරීමක් සිදු කළා. කොරෝනා වෛරසය තමන් තුළ ශරීරගත වේයයි සැකයක් තියෙන කෙනෙකුට ක්‍රමවේදයක් නැහැ පැහැදිලි ඒ පිළිබඳව තමන් කොහෙට හරි ගිහිල්ලා පරීක්ෂණයක් කරලා වාර්තාවක් ගන්න හෝ තමන්ට මේ ආසාදනය වුණාද කියලා දැනගැනීමට විධිමත් ක්‍රමවේදයක් අපිට පේන්නේ නැහැ. දැන් ගොඩක් වෙලාවට සෞඛ්‍යංශ කියන්නේ රෝහල් වලට යන්න කියලා. හැබැයි රෝහල් වලට යනකොට පෞද්ගලික රෝහලකට යනකොට කොරෝනා වෛරසය පිළිබඳව PCR පරීක්ෂණය ලබා ගැනීමට යද්දී පෝලිං වල ඉන්න වෙලාවට සමහරවිට අපි ඒ පිළිබඳව යම් කෙනෙක් සැකයකින් ගියත් ඉදිරියේදී ඒ පෝලිමේ යන කෙනාට ඉදිරිපස කෙනාට කොරෝනා වෛරසය වැළඳිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට කොරෝනා වෛරසය පිළිබඳව සැකයක් ඇත්නම් ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට විධිමත් ක්‍රමවේදයක් හදන්න මැතිවරණයක් එපා කියලා කිසි විටකත් අපි කියන්නේ නැහැ. මේ හැම දෙයක්ම කරන්නේ මිනිසුන්ගේ ජීවිතය ආරක්ෂා කරන් ජීවිත වෙනුවෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය වගේම ජනතාවගේ ජීවිත බේරා ගන්න ජීවිත ආරක්ෂා කරන එක මං හිතන්නේ ආණ්ඩුවක් වශයෙන් හැමෝටම තියෙන වගකීම. ඉතින් ඒ සඳහා කැප වෙන්න ඕනේ, ඒ සඳහා පෙනී හිටින්න ඕනේ. එහෙම නැතුව මේ ඉදිරියේදී වෙන හැම ප්‍රශ්නයකටම මේ මැතිවරණ ප්‍රකාශයට පත් කරලා ඒ වගකීම් ආණ්ඩුව සහ සමාජ මැතිවරණ කොමිසම වෙන්න පුළුවන් මේ හැමෝම බාර ගන්නවා. සහරන් හෂීම් විසින් ත්‍රිකුණාමලය මුතුන් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන අවේ පුහුණු කඳවුරක් සොයා ගැනීමට අපරාධ විමර්ශන ඒකකය සමත් වී තිබෙනවා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ පසුවන මොහොමඩ් සාදික් නැවත්තාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම හමුවේ ලද තොරතුරු වලට අනුවයි. පාස්කු ප්‍රහාරය සිදු වී වසරකට පමණ පසු සහරන් හෂීම් විසින් ත්‍රිකුණාමලය මුතුර් තාහිද් නගර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන අවිපුහුණු කඳවුරක් සොයා ගැනීමට අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත් වී තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන සිටි මාමනෙල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු වන මොහමඩ් ඉබ්‍රාහීම් සාදික් අබ්දුල්ලා නැමැත්තා විසින් තාහිද් නගරෙහි පිහිටි ගොවිපළ තුල තමන් ඇතුළු 5 දිනක පුහුණුව ලැබූ බව අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම හමුවේ හෙළි කර තිබෙනවා. සාදික් නැමැති මෙම සැකකරු මාවිඩල්ල ප්‍රදේශයේ බුදුපිලිම වලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද සැකපිට අත්අඩංගුවට පත් වූ අය. අදාළ ඉඩම තාහිද් නගර මුහුද අයිනේ පිහිටි අක්කර 15කින් සමන්විත මාවිඩල්ල ප්‍රදේශයේ පදිංචි ඉබ්‍රහීම් නැමැති මෞලවිවරයෙකුට අයත් ඉඩමක් බවයි සඳහන් වන්නේ. සැකකරුගේ හෙළිදරව්වත් සමග ක්‍රියාත්මක වූ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් 24 වෙනිදා සැකකරු පුහුණුව ලැබූ බව කියන ගොවිපළ දැඩි පරීක්ෂාවකට ලක් කර ඇති නමුදු සැකකටයුතු කිසිවක් සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. කෙසේ වෙතත් අදාළ ඉඩම තුල ගිනි අවි බලදමා ඇති බව අත්අඩංගුවේ පසුවන සාධික නමැත්තා අපරාධ පරීක්ෂණ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. අක්කර 15කින් සමන්විත මුහුද අසල පිහිටා ඇති මෙම ඉඩමේ අයිතිකරු මාමනෙල්ල ප්‍රදේශයේ මෞලවිවරයෙකු බව සඳහන් වුවද එහි සැබෑ හිමිකරු හාජා මොහිදීන් නැමැති තෝපූර් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්. මේ සම්බන්ධයෙන් හාජා මොහිදීන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ 2017 වසරේ දිනයක දැනට අත්අඩංගුවේ පසුවන සාධික නැමැති සැකකරු කුකුළු පැටවුන් මිලදී ගැනීම සඳහා මෙන්ම තවත් දිනයකදී විනෝද චාරිකාවක් සඳහා පැමිණෙන අතරතුර අදාළ ගොවිපළෙහි රාත්‍රියක් ගත කිරීම සඳහා අවසර ඉල්ලූ බවයි.
මඩකලපුව කත්තන්කුඩි ඔල්ලිකුලම් ප්‍රදේශයේදීද පසුගිය වසරේ මැයි මාස මෙලෙසම අවි පුහුණුව සඳහා භාවිතා කළ අක්කර 15ක පමණ භූමි ප්‍රමාණයකින් යුක්ත කඳවුරක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා. එහි සහරන් හෂිම්ගේ සොහොයුරු රිල්වන් අවි පුහුණුව ලැබූ බවටයි තොරතුරු වාර්තා වුණේ. කොරෝනා මර්ධන වැඩසටහනේදී රජ්‍ය අපහසුතාවක් වී ඇති බව හෙටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා හෙටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතාද එක්ව සිටියා. අපි බොරුවට කෑකෝ ගහලා වැඩක් නැහැ. රුපියල් 5000න් මිනිසුන්ට දීර්ඝ වශයෙන් මාසයක් මාසෙකමාරක් ජීවත් වෙන්න පුළුවන් කියලා. මේ රුපියල් 5000 හොඳටම මදි. අපි රජයට දොස් කියන්නේ නැහැ එකපාරක් හරි 5000ක් දුන්නට. නමුත් අපි රජයට කියන්නේ දැන් අද වෙනකොට කුඩා හා මධ්‍යම පරිමාණයේ ඇඟලුම් ශේෂ්ත්‍රයේ කණ්ඩායම් රජයට බැගෑපත් වෙනවා. ඔවුන්ට මාර්තු මාසේ පඩියවත් ගෙවා ගන්න බෑ. අප්‍රේල් මාසේ පඩිය කෙසේ වෙතත් කියලා. ඊළඟට සංචාරක ශේෂ්ත්‍රයේ ගත්තොත් එහෙම එතන ජීවත් වෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉන්නවා. ඔවුන්ට කිසිම ආදායමක් ලැබිලා නැහැ. ඉතින් එහෙම බැලුවොත් එහෙම කොරෝනා වෛරසය පටන් ගන්න දවසේ තිබිච්ච තත්ත්වයට වඩා ඉතාමත්ම වෙනස් තත්ත්වයක් දරිද්‍රතාවය අනුව අද රටේ නිර්මාණය වෙලා තියෙනවා. මේ වසා දැමීමේ මේ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. පසුගිය දවස් දෙකේ අර 100 දෙනෙක් මේ රෝගේ වැළඳිලා තියෙනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. මිනිස්සු සෞඛ්‍ය ප්‍රමුඛ කිරීමේ වැඩපිළිවෙලක් රජයට තිබුණේ නැහැ. ඉස්සලා මිනිස්සුන්ගේ ජීවිත බේරා ගන්න ඕනේ දේශපාලනය කරන්න යන්නේ ඉස්සලා. රජ යොමු වෙන්න ඕනේ මේ වෙලාවේ වුණත් යොමු වෙන්න ඕනේ වෛද්‍ය පහසුකම් ලබා දෙන්න. අපි මේකට විපක්ෂයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඒක දෙකක් නැහැ. ඒ නිසා අපි මහජන නියෝජිතයන් හැටියට ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. ඒකට රජයට 100%ක සහයෝගය ඒ සඳහා ලබා දෙනවා. නමුත් ප්‍රමුඛත්වය දෙන්න ඕනේ දේවල් වලට ප්‍රමුඛත්වය දෙන්න අවශ්‍යයි. පාර්ලිමේන්තුව යලි කැඳවීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව අමාත්‍ය සෙම් චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පාර්ලිමේන්තුව කිසිසේත්ම ආයෙ කැඳවන්න බෑ. පාර්ලිමේන්තුව කැඳවන්න මේ හිටපු මැති ඇමතුරු ටික කටයුතු කරන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි. නිකන් ආශාවට වයි ගිහිලා පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න. අපි දන්නවා ඊළඟ මැතිවරණයේදී ඔය පාර්ලිමේන්තුව කැඳවන්න කියන අයට ආයෙ පාර්ලිමේන්තුවේ එන්න බෑ කියන එක ඒගොල්ලෝ දන්නවා. ඒ නිසා මේ මාස දෙක තුනේ හරි පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න පොඩි ආසාවක් තියෙනවා. ඒ වගේම අවුරුදු 5 ගත කරා ගන්න බැරි වෙච්ච මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ විශ්‍රාම වැටුප ලබා ගන්න අදිෂ්ඨානින් ඒගොල්ලෝ කතා කරනවා. එහෙම නැතුව කොරෝනා වෛරසය මේ වසංගතය නැතිකරන පාර්ලිමේන්තුවේ ඔය ඉන්න අය මොනවද දන්නේ සකස් කරලා තියෙන්නේ මොන හරි යෝජනා තියෙනවද දන්නේ. එහෙම කිසිම දෙයක් නැහැ. මේගොල්ලෝගේ තියෙන පටු අරමුණ තමයි ආයෙ පාර්ලිමේන්තුවේ මේ මාස දෙක තුන වාඩි වෙලා ඉන්න. ඒ වගේම අර විශ්‍රාම වැටුප ලබා ගන්න. එත්සම් තුනපගේ උදැසන ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත්වනවා. යලි කොමෙනු මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.